හොඳයි, අපි අද දවසේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළ මුදුමණිකී වීරසූරිය මහත්මිය සුපුරුදු ලෙස මේ සාකච්ඡා මණ්ඩපය සඳහා ඔබේ මනස දිගුණ කරගන්නේ කොහොමද? මනස වෙහෙස මහන්සියෙන් තොරව නිරවුල් මනසක් ලෙස කරගන්නේ කොහොමද? නැත්නම් අපි හැමදේම තෙහෙට්ටු කරගන්නවා, එතකොට අපි ලෙඩ වෙනවා. ඉතින් පටිච්ච සම්පදාය කියන ධර්මකාරණය පිළිබඳවයි අද අපි පැහැදිලි කරගන්නේ. ආයුබෝවන් මුදුමණිකී මහත්මිය. අයිබෝවන්, හොඳයි, මේ කාරණය පිළිබඳව ඔබතුමිය කොහොමද දන්න මතේ? මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සමාජයේ තේරුම් ගන්න අපහසු වෙලා තියෙනෙම මේ පංචේන්ද්‍රියන් සිතත් අතර සිදුවෙන ක්‍රියාවලියක්. ඒක ඒ කියන්නේ අපි ගමුකෝ එක ආයතනයක් ඇස කියන ආයතනය, ඇසත් සිතත් අතර ඇතුළාන්තයේ සිදුවෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ කනත් සිතත් අතර, නාසය සිතත් අතර, දිවත් සිතත් අතර, කය සිතත් අතර ඒ ඇත්ලාන්ති සිදුවෙන ක්‍රියාවලිය ඇත්තරම ඇත්ත වශයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි, මායාකාරී ස්වභාවයක්. දැන් අපි හිතනවා අපි මෙම කියමුකෝ අපි ඇසෙන් දකින අවස්ථාව ගත්තහම අපි එදා විස්තර කරා අර මූණ බලන කණ්ණාඩියක් ඉදිරිපිට අපි හිටගත්තහම එතන ප්‍රතිබිම්බයක් තියෙන ඇතුළේ. හොඳ, නමුත් ඒ ප්‍රතිබිම්බේ ඉන්න එක්කනාට මුකුත් වැටෙන්නේ නැහැනේ. යට කතා කරන්න යන්න ඉන්න කන්න බොන්න මුකුත් බෑ. නමුත් ඉන්නවා තියෙනවා වගේ පේනවා. ඒ වගේම මූණ බලන කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බය වගේම තමයි අපේ ඇස්කෙඩි දෙක හරියට මූණ බලන කණ්ණාඩි ටිකක් මේ පුංචි කණ්ණාඩි ටිකක් තියාගත්තා වගේ. එතකොට බාහිර ඉන්න අයගේ පින්තූර පමණයි මේ වැටෙන්නේ. ද මේ ඇසේ තියෙන කාචයක්, මේ කාචී පින්තූර වැටෙනවා. එතකොට මේ රෙටිනාව කියලා එකක් තියෙනවා. ඒ එතන තියෙන මේ එතන වැටෙන පින්තූර පින්තූර විදියට දකින්නේ නෑනේ. එයා හිතන්නේ ඇත්ත කියලා. අර මූණ බලන කණ්ණාඩි වෙන්නේ පින්තූර වගේ පින්තූර. ඔබතුමිය කියන්නේ දැන් මේක ප්‍රතිබිම්බයක් විතරයි, මේකේට කිසිදු සිතීමේ හැකියාවකුත් නැහැ, වෙනත් දෙයක් කරන්න හැකියාවකුත් නැහැ. මේක එක්තරා දර්ශන තලයක් කියලා අපි කියමුකෝ. ඒ වැටෙන පින්තූරේ මුලේ මතක අපඩාවේ තියාගන්න ඒ පින්තූරේ, ඒක නේදලා පෙන්වන්න බැරි. කවුරුත් ওই දකින කෙනෙක් ඇදලා පෙන්වන්න බෑනේ, මතක් කරන කෙනෙක් නේද? ඒ පෙන්වන්න බැරි ඇයි මේ බාහිරින් වැටෙන ඡායාවක් විතර මේ ඡායාව වැටෙන්නත් ආලෝකී තියෙන්නත් ඕනේ. එහි ඇසේ ප්‍රසාදී තියෙන්නත් ඕනේ. ඊළඟට ඉදිරිපස තියෙන්නත් ඕනේ මොකක් හරි වස්තුවක්. ඒ වස්තුව තිබුණ වෙලාවට මේ කාරණා තුනම එක විට තියෙනවා නම් විතර අර මේ ප්‍රතිබිම්බේ වැටෙනවා. මෙතන අපි කියන එහෙ බබා කියන්නේ. එහෙ බබා. එතකොට ඔව් එහෙ බබා. කියන්නේ අපි පිළ බැලුවොත් අනිත් එකනාගේ ඇහෙට අපි පේනවා. මේ එහෙ බබා වගේ පින්තූරයක් තමයි වැටින්නේ. ඒකට කවදාවත් න කවුරුවත් කෙනෙක්ව දැකලත් නෑ, දකින්නෙත් නෑ. දකින්නත් බෑ. බාහිර ඉන්න අයගේ පින්තූරනේ මෙතන වැටින්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ මේ දුටුවොත් දුටුවා පමණයි කියන දේ. ඇසුනොත් ඇසුනා පමණයි. නාසයට දැනසුන් දෙන්නොත් දැන්නා පමණයි. පිට රස දෙන්නොත් දැන්නා පමණයි. කයට ස්පර්ශ දෙන්නොත් දැනුණා පමණයි. කිසිහට දෙයක් දෙන්නේ. නමුත් අපි අර මුලාවට අහු වෙනවා. අවිද්‍යා පච්ච සංකාර, අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා, අපි විද්‍යාව නොදන්නකම නිසා. මෙතන පහළ වෙන ඒක මෝහයත් බලපානව නේද? විද්‍යාව නොදන්නාකම කියන්නේ ඒක මෝහය නිසා ඇති වෙන දෙයක් නේ. ඔව්, එතකොට ඇතුලේ වැටෙන අර ඇල්මත් එක්කම ඇලීමයි ගැටීමයි සිද්ධ වෙනවනේ. මේ දකින්නේ දෙයක් එක්ක අපි හොඳ කෙනෙක්, අපි ආස කරන කෙනෙක් දැක්කා කියන අවස්ථාවට අර ප්‍රතිබිම්බේ වැටුනොත් එහෙම අපි එයා හොඳයි කියලා හිතෙන් අල්ල ගන්නවා, උපාදානය කර ගන්නවා. ඔව්, එතකොට අවිද්‍යාව නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. විද්‍යාව නොදකින නිසා, විද්‍යාව නොදන්න නිසා. ඒ කියන්නේ දුටුව පමණයි කියලා ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ එච්චරයි කියලා නොදන්න නිසා. එතකොට මේ නොදන්නාකම නිසාම නැවත නැවත මේ අවිද්‍යාවට ගොදුරු වෙනවනේ. ඔව්, දිගින් දිගටම අවිද්‍යාවේ කොටු වෙනවා. ඔව්, අවිද්‍යාවට කොටු වෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංකර, අවිද්‍යාව නිසා සංකාර නිර්මාණය වෙන. මොනවද සංකාර? මේ ඇතුළාන්තේ අර බාහිරින්
වැටෙන සෙවනැල්ල දැක කියලා හිතෙන් අල්ලගන්න ස්වභාවය. ඒත් එක්කම මායාවි ජාල එතන සිතුවිලි ජාලාවක් නිර්මාණය වෙනවනේ. මම කෙනෙක්ව දැක්කා නේද, නෝ කෙනෙක්ව දැක්කා මෙන්න හිටගෙන ඉන්නවා, එයා හරි ලස්සනයි හොඳයි අරකයි මේකයි කියලා සිතුවිලි ගොඩක් මවා ගන්නවා, මෙතන හදා ගන්නවා. ඒ භාෂාව දන්නේ නිසානේ මේවා හදන්නේ. නෝ භාෂාව දන්නේ නැත්තම් ඒක භාෂාව දන්නේ දැන් නැත්නම් නැත්තම් සිතුවිලි හදන්න බෑ. සිතුවිලි හදන්න බෑ. ඔව්. ඔව් සිතුවිලි නෑ නේද. සිතුවිලි නිර්මාණය වෙන්නේ සිතුවිලි භාෂාව ගොඩක්, තුළනේ. ඔව් අන්නේ සිතුවිලි ගොඩයි අර වැටිච්ච ප්‍රතිබිම්බයි, ඒවට අපි කියනවා සංඥා කියලා. ආ. ඒ ඒ දේවල් ටික ඔක්කොම එකතු වෙච්චම මෝහය, මුලාව, ඔව්. මෝහාන්ධකාරය, ආ. මායාව එතන මායාව. තියෙන්නේ. එතකොට අවිද්‍යාපච්ච සංඛාරා කියන තැන මේ සංඛාර කරුණු ගොඩක්, කරුණු ගොඩක් නිර්මාණය වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව. සංඛාරපච්ච විඥානං මේ සංඛාර ගොඩ එකතු වෙච්චාම එතන විඥාන මායාවක් සකස් වෙනවා. ඔය ආකාරයට මේ අපි ඔක මිටිකින් දීර්ඝ විස්තර කරමු. මම දන්නවා මගින් නතර කරයි කියලා. ඒක ඔව් නිසා මම විශේෂයෙන් මුදුමනි මහත්මිය අපිට මෙලා තින්නේ අපිට මේ YouTube නාලිකාව නිසා දීර්ඝ සාකච්ඡාවලට යන්න අපහසු වෙනවා. ඉතින් මේ නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියනවා අපි නුදුරු දිනකදී මහනුවර නගරයේදී මුතුමැණික මහත්මියගේ සම්පූර්ණ දේශනයක් එතුමිය මම හිතන මේ කරුණු කාරණා පැහැදිලි කරනකොට සාමාන්‍ය පැයකට පැයක හැමාරක වගේ දීර්ඝ කාලයක් අවශ්‍ය වෙනවා. මේකට එක භාවනාවක් වගේ මේ සිතුවිල්ලේ දැහැන්ගත වෙන්නට අවශ්‍යයි. අපිට දැන් සමහර විට ඔබ සමහර විට මට චෝදනා කරනවා ඇති මම හිතන ප්‍රේක්ෂකයෝ ඇයි මේ කාරණේ මෙතනින් නවත්තන්නේ කියලා. නමුත් එහෙම අපි කරන්නේ අර ප්‍රේක්ෂකයෝ හැමෝටම මම හිතන්නේ මේ ඥානනේ නැහැ. ඔබතුමිය අසුරු කරන කීප දෙනෙකුට මේ ඥානනේ තිබ්බට පොදුවේ මේ බලන එක්කෙනෙකුට මේක එකපාරට පිළිටන්නේ නැහැ. ඒ නිසා මේක අපි දීර්ඝ කාලයක් කරලා පුරුදු පුහුණු වීමෙන් තමයි මේ තත්වයට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක නිසා සමා වෙන්න ඕන මේ අපේ ප්‍රේක්ෂකයන් අපි කියනවා අපි මේ දේශන මාලාව ඒ කියන්නේ ලොකු පුළුල් දේශනයක් අපි මහනුවර නගරයේ විද්‍යාලයක නුදුරෙන් දීම කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මුතුමැණිගේ මහත්මියකින් මම හිතන්නේ සෑහෙන පුළුල් දේශනයක් ඔබ හැමෝටම අහන්නට හැකියාවක් ලැබේවි. ඉතින් අපි මේ කතාව මේ නවත්වන්නේ නැහැ. තව අපි විනාඩි කීපයක් මුතුමැණිගේ මහත්මිය විස්තර කරමු. මොකද දැන් ඔබතුමිය කිව්වා මේක දැන් නවත්වන්න හදන්නේ කියලා. එහෙම කරන්න වෙලා තියෙන ඇත්තටම අපි මේ අර මේ අපි මේ මාධ්‍යයේ තියෙන යම් යම් සීමා නිසා මේ YouTube මාධ්‍යයේ තියෙන සීමා නිසා තමයි අපිට එහෙම සිද්ධ කරන්න වෙන්නේ. අපි ඉදිරියේදී මේ පුළුල් සාකච්ඡාවක් අපි කරමු. ඔව් අපි කතා කරමු. ඔව් එතන දුක්ඛ දෝමනස්ස නිර්මාණය වෙන ආකාරය ගැන තමයි ඔය පටිච්චසම්පාදේ පැහැදිලි කරන්නේ. ඒ අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපම් ඔය ආකාරයට යනවනේ. ඔව් ඒ කියන්නේ මෙතන නාම රූප ටිකක් සකස් වෙන්නේ ඇතුලේ. ඒක මේ ඇත්ත එකක් නෙවෙයි, බොරු එකක්. බොරු එකක්. මේ බොරුව ගැන විස්තර කරන්නේ. ඒ බොරුව ගැන තේරුම් ගන්න එකට පුළුවන්කම තියෙනවා. අර සත්‍ය දකින්න අන්තිමට මේ දැක්කොත් දැක්ක විතරයි නේද මෙතන සිද්ධ වෙන්නේ. කවදාවත් කෙනෙක්ව දැකලත් නෑ, දකින්නෙත් නෑ. ඇයි අර වැටෙන හෙවනැල්ලට නෙමෙයි රැවටෙන්නේ. ඔව් ඔව් ඔව්. බාහිරින් වැටෙන හෙවනැල්ලට කෙනෙක්ව දකින්නේ. ඒකට මෙයා දැකලා මේ හිතාගන්නේම ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තටම අපි දැන් මම දකින්න තියෙද අනිත් එක්කනා දකින්න කියලා ඔම් බලන් යනකොට දන්නෙත් නෑනේ. නේද? එතකොට එයා දැක්කත් මම දැක්ක දේම ඒ කියන්නේ අපිට හිතෙන්නේ මේක දැන් රූප මායා ජාලයක් වගේ අපේ හිතට මැවෙන්නේ මේවා. එතකොට අපි මේවට හසු වෙලා තිනවා. එතකොට අපේ දැන් මේ මනසේ තියෙන ඉඩකඩ ප්‍රමාණය, මේ පුංචි මනසේ තියෙන ඉඩකඩ ප්‍රමාණය අනවශ්‍ය දේවල්ෙන් පුරෝගන් ගන්න වෙනව නේද මේ වගේ මායාවකට හවුනහම අපිට. පුරවගෙන ඉන්නේ. ඔව්. ඉතින් මනස හිස් කරන්න පුළුවන් නම්, එතන ශුන්‍යතාවයේ දකින්න පුළුවන් නම් සම්පූර්ණ මතහැරීම කරන්න පුළුවන්. අතහැරීම කියන්නේ එක මොහොතකට හිතින් අල්ලගන්න ඉන්න ස්වභාවය. ඔව්. එළෙන ස්වභාවය. ගැටෙන ස්වභාවය. ඔව්. ඒ මුලාව, ඒ මායාව, ඒ මෝහය, මෝහන්දකාරය සම්පූර්ණ මතහරින එකනට මේ ඒ ප්‍රීතිය අත්විඳින්න පුළුවන්. අවීපේති සුවයක් ලබන්න පුළුවන්. සතුට කියන එක අනිත් මේ යමක් ලැබෙච්චම කෙනෙක් සතුට වෙන්න පුළුවන්. ඒ වගේ සතුටක් නෙවෙයි. මේ නිර්ආමිෂ ප්‍රීතිය පුක්ති විඳින්න පුළුවන් ජීවත් වෙන්න. නිර්ආමිෂ සතුටක් ප්‍රීතියක්. ඔව්. අනිත් එක මේ ජීවත් වෙන ආයත මේක සුන්දර දැක්මක්. ඒ හැමෝටම ජීවත් ඉන්න කාලය තුලදී තමයි මේක කරගන්න තියෙන්නේ. දැන් බලන්න මේ මුතුමැණික මහත්මිය අපි දැන් සරල උදාහරණයක් ගමු. කෙනෙක් සමග තරහෙන් ගැටෙනවා. එතකොට මේ ඇලිම මේ පුද්ගලයා එක්ක ගැටෙනවා කියලා අපි හිතමුකෝ. ඒතර ඒවම් කිසි මුදලක් ගන්න හෝ මොන හරි දෙයකදී
අනවශ්‍ය කාරණයකදී ගැටෙනවා. එතකොට මේ ගැටීම තුළ ඒ ඒකේ අර පුද්ගලයාට චෝදනා කරන කෙනා තමයි සෑහෙන්න මේක විඳවන්නේ. මොකද ඔහු ගිය ණයක් අපි ණය මුදලක් කියලා කියමුකෝ. ණය මුදල නමුත් ඒක සමන් දැන් ඔබතුමී කිව්ව මේක හිතින් ඒ අල්ලගන්න නැතුව එතනින් ඒ සිද්ධිය අමතක කළොත් එතකොට දැන් ඔබ මගෙන් අහයි මේ කොහොමද මේ අපිට අපි ණය කෙනෙකුට මුදලක් දුන්නට පස්සේ මේ ඒක ණය පැහැර හැරියොත් ඒකට මට හිත රිදවා ගන්න නැතුව කොහොමද ඉන්නේ කියලා සමහර විට කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක් විදියට. එතකොට මේක කොහොමද ඔබ මේ දකින්නේ? මම කාට හරි හිතන්නක රුපියල් 500ක් දුන්නා කියලා එයා අපහු දෙනවා කියලා මගෙන් ඉල්ල ගන්නවා. ඔව්. මම ඒක ඉතින් මතක් කර කර මතක් කර කර මතක් කර කර ඉන්නකොට ඔළුවට වදයක් නේ නේද? ඒක පැත්තක ලියලා තිබ්බා කියන්නකෝ. එයා ආවල් දවසේ දෙනවා කියලා දෙයි. සමහරට නොදෙන්න පුළුවන්. නොදුන්නත් දැන් ඕක මතක් කරලා එයාට බැන බැන හිටියත් මගේ හිතෙන කිල්ටු එන්නේ. ආ ආ තමන් අපිරිසිදු වෙනවා. ඔව් ඒ සම්බන්ධව දොස් පැවරුවත් මං මගේ හිතෙන් මං දොස් පැවරුවොත් මගේ හිත කිල්ටු වෙනවා. ඔව් දොස් පැවරුවත් ලැබෙන්නේ නැහැ නේද? විඳදරා ගැනීමේ හැකියාවක් තියෙන පාය අනිවාර්යයෙන්. එහෙම නැත්නම් ගොඩාක් ඇලිමයි ගැටීමයි වැඩි වෙලා හිතෙන් දුක්ක දෝමනස් ස්වභාවයෙන් පත් වෙන්න පුළුවන්. හොඳයි එමයි දැන් පුංචි උදාහරණෙන් අද අපි සාකච්ඡාව අවසන් කරනවා. අපි ලබන සතියේ සුපුරුදු ලෙස මේ සාකච්ඡාවට මෙතුමිය සහභාගී වෙනවා. අපි එහෙමනම් ඔබට බොහොම ස්තුතියි අපේ සාකච්ඡාව සඳහා අද දවසේ එක්වීම සම්බන්ධව. ස්තුතියි. තිරුවන් සරණයි. Talk with Pawanta Prasad. ඔබ සොයන channel එක.